වෝට් පෙදෙසේ පිහිටි දන්තරෝහල අසල නවතා තිබූ කළු පැහැති ත්‍රිරෝද රථයක් තුල තිබියදී මෙම පුද්ගල සිරුර හමු වී තිබෙන්නේ. මියගිය පුද්ගලයා තියුණු ආයුධයකින් කපා ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. අදාළ ත්‍රිරෝද රථයේ අංකය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. අනාවරණය කරගත් කරුණු මත සිදු කළ විමසීමකදී මෙම ත්‍රිරෝද රථයේ හිමිකරු පවසා ඇත්තේ මියගිය පුද්ගලයා ඔහුගේ මස්සිනා බවයි. එම ත්‍රිරෝද රථයේ කුලී පදනම මත සේවා ලබා දීමට සිය මස්සිනාට ලබා දුන් බවද ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයද අද පෙරවරුවේ පවත්වනු ලැබුවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අනුරාධපුර ගල්කුළම ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ තිබියදී බරපතල තුවාල ලැබූ අයෙකුගේ සිරුරක් සොයා ගැනීමට මිහින්තලේ පොලිසිය සමත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිය රැකියාව නිම වී නිවස බලා යමින් සිටියේදී රියානතුරකට ලක්ව මෙම පුද්ගලයා මිය යන්නට ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. රියානතුර සිදුකර සැකකරුවන් පලා ගොස් ඇති බවද පොලිසිය පවසනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා සිරුර අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා. එසේ මියගොස් ඇත්තේ රඹෑව කෑන්දෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි දෙදරුපියේ. සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.